කවියෝ සමහරු ඉතා හෙමින් කවි ලියනවා. තවත් කවියෝ වේගයෙන් කවි ලියනවා. ඒ වගේම තමන්ගේ ජීවිත කාලය තුළ කවි ටිකක් ලියලා කවියෙකු හැටියට නම රන්දන කවියුත් ඉන්නවා. ධර්මසිරි රාජපක්ෂ කියන කවියා කවි ටිකක් ලියලා රසික සමාජයක් දිනාගත්ත කවිය. ඔහුගේ ශක්තියේ පුෂ්පය කියන කාව්‍ය සංග්‍රහය පළවන්නේ 1985. මේ කාව්‍ය සංග්‍රහයෙන් ධර්මසිරි රාජපක්ෂ කවියා තමන්ගේ කවියෙහි හැඩය ඉතා හොඳින් රසික අවධානයට නතු කරනවා. ඔහු ජනකවි සම්ප්‍රදායෙන් ආභාසය ලබන්නට දක්වා තිබෙන රුචිය විදහාපානෝ. ඒ වගේම සමාජයේ අනුවේදනීය අත්දැකීම් කවියට විෂය කර ගැනීමට දරන ප්‍රයත්නයක් ඔහුගේ අපට හඳුනා ගන්නට පුළුවන්. ධර්මසිරි රාජපක්ෂ කවියා හුඟක් වෙලාවට තමන්ගේ කවි ඇතුළෙන් කතා කරන්නේ අපේ සමාජයේ හරපද්ධතීන් බිඳ වැටිලා ගිහින් තියෙන ආකාරය. ඉතාමත්ම සෝචනීය ලෙස බලය මනුෂ්‍ය ජීවිත කීතු කීතු කරන අන්දම ඔහු තමන්ගේ නිර්මාණවලට විෂය කරගෙන තියෙනවා. ඔහුගේ ප්‍රසිද්ධම කවිය තමයි තලමලේ කවිය කියන කවිය. මේ කවිය රචනා කිරීමේදී ඔහු පාදක කරගෙන තියෙන්නේ සාම්ප්‍රදායික කවි කොළය. අපි දන්නවා ඉස්සර ගම්වල විශේෂයෙන්ම ඉරිදා පොළක කවි කොළකාරයෙක් ඉන්නවා. මොකක් හෝ අපරාධයක් සිද්ධ වුණා නම්, මිනී මැරීමක් සිද්ධ වුණා නම් කවි කොළයක් මුද්‍රණය කරනවා. මේ කවි කොළකාරයෝ පොළට එන පුද්ගලයින්ට මේ කවි කොළේ ගායනා කරනවා. කවි කොළේ විකුණනවා. ඒක එක්තරා ආකාරයකට සංනිවේදන උපක්‍රමයක්. ඒ අපරාධයේ පිළිබඳ අහෝ අපොයි කියන හැඟීම ඇති කරලා මිනිස්සු තුළ සසලත්වය ඇති කිරීම තමයි ඒකෙන් අපේක්ෂා කරන්නට ඇත්තේ. මේ කවි කොළකාරයා එක්තරා ආකාරයකට සමාජ ශෝධකයෙක් හැටියටත් ඇතැම් විචාරකයෝ හඳුන්වලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ කවි කොළ ආකෘතියේ තියෙන සංනිවේදන ශක්්‍යතාව ධර්මසිරි රාජපක්ෂ ඉතා මැනවින් ඉවහල් කරගෙන තමයි මේ තලමලේ කවිය රචනා කරලා තියෙන්නේ. කියන්න කවි කර අම්මෙනි අවසර, මහතුන් නැති රට ඇයි උන් අවසර, දෙවියෙක් නිදිනම් මෙහැරි වර වර, බිම හෙලලා අර දෙනගම තලමල, කැකුළු සුභාවට පිපිලා වැඩුණේ, කඳුළු වසාගෙන රුව කඳ දිලුනේ, නැඹුළු යකෙකු කෙරුවද මේ වෙසනේ, ලකල නිමල තල මල බිම දැමුනේ, දලදා සසඳා මුව දෙව්දා නැන, කුසදා කියවා වන පොත් කොට දැන, දහඩිය ගිනි මග ඇස් ලැබගත් දෙන, රන්කොත පාමුල තල මල කෙලිසින, සාර පලය උරමින් රස කරමින, වීර බිමේ පින් වත මෙරිකාගෙන, මාර සෙනගා පෙපැදුරේ ලැගගෙන, දීර බලැති මව් පදවිත් බිලිගෙන, ගුගුරා සත් දවසක් ඉර හඳතරු, උතුරා ජනගඟ පව් උඩු යටිකුර, කරනාතුරු අපේ දිවි මග ගරුසරු, සුවපත් වෙත්වා දුක් දැරු මව්වරු. ධර්මසිරිගේ මේ කවියෙන් අංකුර කවියෙකුට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතෙනවා. සමකාලීන
වේදනාකාරී රළුපරළු අත්දැකීමක් කොහොමද කවියකට විෂය කරගන්නේ? ජනකවි ආකෘතිය කොහොමද ඒ සඳහා ඉවහල් කරගන්නේ? දැන් ධර්මසිරි රාජපක්ෂ ජනකවි ආකෘතිය භාවිත කර තිබෙන බව සඳහන් කළාට ඔහු ජනකවියේ රිද්ම රටා තමයි මෙතෙන්දී පරිහරණය කරලා තියෙන්නේ. කවිය කියවනකොට හොඳින් වැටහෙන දේ තමයි ඔහු ජනකවියාගේ භාෂාවෙන් යැපෙන්නේ නැහැ. ඔහු වියත් වහරත් එක්ක ඒ ජනවහර සංකලනය කරලා කවියට ජීවනාර්ථයක් උත්පාදනය කරන්නට කල්පනා කරලා තියෙනවා. දැන් මේ තැනැත්තිය දූෂණය කරලා මරලා දාලා තියෙනවා. ඒක ඔහු කියන්නේ කොහොමද? නම්ගම් කියන්නේ නැතුව කියන්නේ කොහොමද? බිම හෙළලා අර දෙනගම තලමල. ඒ තලමලක් පිපෙන්නේ විනාශයට කියන එක අපේ ජන ව්‍යවහාරයේ තියෙන දෙයක්. කැකුළු සුභාවට පිපිලා වැඩුණේ, කඳුළු වසාගෙන රුව කඳ දිලුනේ, දුප්පත් තැනක ඉපදුනාට රූප ශෝභාවෙන් අනූනයි. කැකුළු සුභාවට පිපිලා වැඩුණේ, කඳුළු වසාගෙන රුව කඳ දිලුනේ, නැඹුළු යකෙකු කෙරුවද මේ වෙසනේ, ලකල නිමල තල මල බිම දැමුනේ. තලමලක් ගැනයි කවියා ලියන්නේ. තලමලේ වරුණාවක් ගැන නෙමේ හැබැයි කවියා ලියන්නේ. තලමල විනාශ කරපු ආකාරයයි ලියන්නේ. ඒ කවියේ ඊටාම ප්‍රබල තැනක් තමයි මේ තැනැත්තිය දූෂණය කරන්නේ. ඇයට ජීවිතය අහිමි කරන්නේ. ඇය වෙර වීරියෙන් නැන නුවණ පාදාගෙන ජීවිතයට පා තබන්නට ලකලෑස්ති වූ මොහොතේ. ඒක කවියා කියන්නේ කොහොමද? දලදා සසඳා මුව දෙව්දා නැන, කුසදා කියවා වනපොත් කොට දැන, ශාස්ත්‍රයෙන් පිබිදුනා දරිද්‍රතාව එක පැත්තකින් තුනී කරලා දැම්ම ඇගේ රූප ශෝභාව, ඇ නැන නුවන වඩාගත්ත තවත් පැත්තකින් විශේෂිත චරිතයක්. දහඩිය ගිනි මග ඇස් ලැබගත් දින රන්කොත පාමුල තලමල කෙලිසින. ඒ රන්කොත පාමුල තලමල කෙලිසින කියන කාව්‍යෝක්තියෙන් හුඟාක් දේවල් කවිය කුළු ගන්වනවා. මේ වගේ අපරාධයක් දෙවියන් බුදුන් පේන මානෙක සිද්ධ වෙන්නට පුළුවන්ද? කොහොමද එහෙම දේවල් සිද්ධ වෙන්නේ? සාර ඵලය උරමින් රස කරමින් වීර බිමේ පින් වත මෙරිකාගෙන මාර සෙනග අපේ පැදුරේ läගගෙන දීර බලති මව් පදවිත් බිලිගෙන. දැන් කවියා තුල තියෙන කම්පණය වේදනාව ඔහු ඉතා දැඩි සංයමයකට නතු කරගන්නවා. ඒ සඳහා ජන කවි රීතියෙන් ලබන ආලෝකය ප්‍රබලයි. කවියාගේ වේදනාව කුළු ගන්වන්නේ ආවේග බාහුල්‍ය මුදා හැරීමෙන් නොවේ, අනුවේදනීය හැඟීමක් ගෙන හැරපෑමෙන්. ගුගුරා සත් දවසක් ඉර හඳතරු, උතුරා ජනගඟ පව් උඩි යටිකුරු, කරනාතුරු අපේ දිවි මග ගරුසරු, සුවපත් වෙත්වා දුක් දැරු මව්වරු, දුක් විඳ අම්මලට ශාන්තියයි කවියා අපේක්ෂා කරන්නේ. සද්ධර්මයක් තියෙනවා නම් ඒ සද්ධර්මය සියල්ල විනිශ්චය කරයි කියන අර්ථය ඔහු සියුම්ව කවි අවසානයේදී ගම්ම්‍ය කරනවා. ධර්මසිරිගේ කාව්‍ය නිර්මාණ ජීවිතයේ කැපිපෙනෙන ප්‍රධාන ලක්ෂණය තමයි සහකම්පණය. ඒකට හොඳම නිදර්ශනයක් තමයි අම්බලම සහ කිවිඳිය කියන කවිය. මේ කවියට ජන කවි රීතිය ඉවහල් කරගත්තට සිව්පද ආකෘතියෙන් ඔහු කවිය රචනා කළාට ඊට වඩා නිදහස්
විලාසයකින් තමයි කාව්‍ය දේහය ගොඩනගලා තියෙන්නේ. අම්බලම සහ කිවිඳිය. සකියෙනි තෙපි ගියේද සිරිපද වඳින්නට, රුවන් පුර මගින් සමනොල නගින්නට, දුටු වෙද මග අසල දෙදරා සුසුම්ලන, දුක් කවි කියන නිති නෝනගේ අම්බලම. නමින් පසිදු ගජබන් කිවිලිය නමිනා, මෙයම්බලම සැදු බව තුඩ තුඩ කියනා. උතුම්කම නොදැන වනගිජිදුන් ලඟිනා, මෙයම්බලමෙ නොමැරෙන කවිය කිදිලෙනා. පුපුරා ගිය සොඳුරු රණඹර කවි විමන, ලෝකෙට පානු වැනි දෙදරූ අම්බලම. වැසි පිණි සුලං ඉර සඳ යට ජරා වුණ, ඇගේ හද ගැබද මේ පිපිරු අම්බලම. කිජිදුන් වනේ වන මල්වල සුවඳ ගැන, සිත ආනන්දයක් ඇතිකර ගයිද මොන. මිනිස්පුරේ දුක් දැක සසල හදකින, කවිකී නුඹ පුදනු නිවටුනට කෝපින. සිරිපද ඉඹින්නට යන ගමනක් ගානේ, මෙයම්බලම ළඟ මට දුක් තැවුල්ගෙනේ. සමනොල ගලට වැඩියෙන් සිත බරක් උනේ, ඒ බර දැයට නැත්තේ ඇයිද සකියනි. රටක, සමාජයක, සංස්කෘතික ජීවිතයේ බිඳවැටීම කියන්නේ මොකක්ද? ඒක භෞතික වශයෙන් නෙමේ විද්‍යමාන වන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය තුළින්, අසංවේදීකම තුළින්. යම් කිසි විපතකදී සසල නොවෙන කාරණාව එක්තරා ආකාරයකට ඒ සංස්කෘතික ජීවිතයේ බිඳවැටීමේම එක ලක්ෂණයක්. දැන් මේ ගජමන් නෝනා කියන කිවිඳිය ප්‍රකට චරිතයක්. මාතර යුගයේ ජීවත් වූ ඈරූප ශෝභාවෙන් යුක්ත තැනැත්තියක් හැටියට හඳුන්වනවා. ජනප්‍රවාදයේ ඇයට නොයෙකුත් ප්‍රවාද ගොඩනගලා එව සමාජගත කරලා තහවුරු වෙලා තියෙනවා. ගජමන් නෝනා එක්තරා විදිහකට ගැහැණියක් හැටියට තමන්ගේ ජීවිතයෙන් ගැහැණිය වෙනුවෙන් කැරැල්ලක් ගහපු ගැහැණියක් හැටියට හඳුන්වන්නට පුළුවන්. දයනන්ද ගුණවර්ධනගේ විශිෂ්ට නාට්‍ය ගජබන් පුවත කියන නාට්‍ය ඔහු නිර්මාණය කරන්නේ ගජබන් නෝනා පිළිබඳ සත්‍ය පුවත් සේරම ශාස්ත්‍රීය ලෙස ගවේෂණය කරලා එකින් එක ඔහු ප්‍රේක්ෂකයා ඉදිරියේ ගෙන හැර දක්වනවා. අවසානයේ ප්‍රේක්ෂකයා විනිශ්චයකාරයෙක් බවට පත් කරනවා. ගජබන් නෝනා සම්බන්ධ තියෙන සියලු ප්‍රවාද විනිශ්චය කිරීමයි ප්‍රේක්ෂකයාට බාර කරන්නේ. ධර්මසිරි රාජපක්ෂ මෙහිදී කරන්නේ මොකක්ද? මේ සංස්කෘතික ජීවිතයක් සමාජයට උරුම කරපු, විශේෂයෙන්ම කාන්තාවක් හැටියට අභීතව තමන්ගේ ජීවිතය, ඇගේ පෞරුෂය විෂද කළ මේ තැනැත්තියට අද සමාජය දක්වන සැලකිල්ල පිළිබඳ කවියාගේ කම්පාවක් ඇති වෙනවා. ඒ කම්පාව ඇතිවන්නේ මේ තැනැත්තිය එහෙම අමතක කර දමන්නට පුළුවන් කෙනෙක් නොවන නිසා. කවි අවසානයේදී ඔහු ප්‍රශ්නයක් අහනවා. සිරිපද ඉඹින්නට යන ගමනක් ගානේ, මේ අම්බලම ළඟ මට දුක් තැවුල්ගෙනේ. සමනල ගලට වැඩියෙන් සිත බරක් උනේ, ඒ බර දැයට නැත්තේ ඇයිද සකියනි. දැන් මේ කවියගේ කවිත්වයේ තියෙන සියුම් ගුණ හඳුනා ගන්නට පුළුවන් ලක්ෂණයක් එතන තියෙනවා. මේ කවියේ හැම වර්ණයක්ම ඒ සබරගමු පළාතට අයත් වර්ණ. සමනොල ගලට වැඩියෙන් සිත බරක් උනේ. කවි අහනා ප්‍රශ්නේ, ඒ බර දැයට නැත්තේ ඇයිද සකියනි. දැන් ජාතියක් හැටියට අපට ඒ සසලත්වය නැති වෙලා තියෙන්නේ ඇයි කියන පැනයයි ඔහු නගන්නේ.
පුපුරා ගිය සොඳුරු රණඹර කවි විමන ලෝකෙට පානු වැනි දෙදරු අම්බලම වැසිපිනි සුලං ඉර සඳ යට ජරා වුණ ඇගේ හද ගැබද මේ පිපිරු අම්බලම. ධර්මසිරි රාජපක්ෂ මෙබඳු ස්වරූපේ කවි ලිවීමෙන් ඉතාම සංවේදී කවියෙක් බව සපත කළ කවියෙක්. ඒ වගේම ඔහුගේ සමාජ විවේචනත් යම්කිසි ආකාරයකට ගෙනහැර දැක්වීමට ජනකවි රීතිය ඔහු ඉවහල් කරගෙන තියෙනවා. ඔහු සසල වෙච්ච ඇතැම් සිද්ධීන් ඔහු එක එක ආකාරයට නිරූපණය කරන්නට දරලා තියෙන ආකාරය. මේ ප්‍රේමවතී මනම්පේරිගේ සොහොන ළඟ ඉඳගෙන ඔහු ලියපු කවියක් කතරගම සොහොනක් ළඟදී. තනේ කිරි දෙන්න ලෝකෙට සොඳ සිටිනේ, වනේ කරඹ මල වාගෙලුරුව සැදුනේ, දැනේ දැනේ අමුලේ පුසුඹක් මෙතැනේ, බනේ ඉන්න දෙවි කොහිද මුවා වුනේ, අලුත් කුමර කැල ගමනකට පේ වුනේ, ඔයත් අලුත් බණ අහලාද පේ වුනේ, ගතත් සතට සෙත දෙන මහ පෝර වුනේ, නුඹත් රත්න දීපේ රන් කොතක් වුනේ, වනේ මල් මදිය නුඹේ මහ පෙරහැරට, ගමේ මල් පීදුනත් යස නෑ පුදට, වනේ හතර අත සහ පුර මැද සොඳට, සුවඳ මල් නිතර පිපියන් නුඹේ නමට. ඇත්ත වශයෙන්ම ධර්මසිරි රාජපක්ෂ සමාජයේ සිද්ධ වෙච්ච ඛේදවාචකයන්ගෙන් කම්පාවට පත්වෙච්ච කවියෙකු හැටියට හඳුන්වන්නට පුළුවන්. ඔහු තව එක කාව්‍ය සංග්‍රහයක් ජීවිතයෙන් සමුගන්නට පෙර ආතුව ඔහු පළ කරනවා සඳ වතුර මැයෙන්. ඒ කෘතියේනොත් එක කවියක් ඉදිරිපත් කරන්නට කැමතියි. දොළොස් එලි නින්ද කියන කවිය. නෝනක්කගේ සුවඳ මටමල් සුවඳ වගේ, දුක් වේදනා පිසිනා මද නලක් වගේ, මක්කා කියනවද නුඹ පොඩි නෝනක්කේ, නුඹ හරියට මට කිතුලේ පැනිය වගේ, ඉල්මා වැහි වැටේ බරටම වහලේ උඩ, සුන්දර සීන පෙනුනා කල්පනාවට, මා කවියෙක් උනේ නුඹගේ උණුහුමට, දනගහලා වඳිමි අම්මාගේ සුවඳ, සාගින්දර නිවා දැනමුතු කම් දීලා, හේන් රැක සකලයන් හැම එලවාලා, උකුණු අරන්දා අතීතේ අනේ මන්දා, නුඹ කවි කර මෑනියන්ගේ සුවඳ බදා, ගීසි පද කියද්දී නුඹ අහන්නේදී, කැලෑ හඳේ මාලිනි නුඹ බලා ඉඳි, හොල්මන් කතා කියමින් බය වෙලා ඉඳි, නුඹේ සුවඳ ගෞසිය ගෞ දුකට ඉඳි, කොටහලු මගුල්දා රණතන බලා ඉඳි, ගහකොළ මල්ද මද සුළඟේ ඔබට වදි, පරමල් බදාගෙන කුරුගඟ නිදා ඉඳි, සාදු සාදු සමනොල කඳු සීනේ වදි, මන්දාරම් වැහි යටබඩ ගිනි දරමු, මල් මල් වාරම් කවි කර කර බඳිමු, කඳුහෙල් මල් සුවඳ මැද නිදි මත උරමු, තුරු පෙළ අතර සඳ සිහිලස විඳ ගනිමු. ධර්මසිරි රාජපක්ෂ අකාලයේ දැයෙන් සමුගත්ත කවියෙක්. ඔයිතාම සංවේදී කවියෙක්. ජනකවි සාහිත්‍යයෙන් ජනකවි රීතියෙන් පෝෂණයක් ලැබපු කවියෙක්. හැබැයි ඔහු තමන් ජීවත් වූ සමාජයේ දෙස තියුණු මානයකින් net හෙලාගෙන සිටි කවියෙක්. අනුවේදනීය අධ්‍යක්ීම් රසිකයාගේ කල්පනයට නතු කරපු සංවේදී කවියෙක්.